නමස්කාරවේවා බුදුරුවනට සැමැදා බුදුහිමි සරනයාමි නොමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමැදාමහා සංග සරනයමි නමස්කාරවිවා තුනුරුවනට, සැමදා තිස්සාරන සරනයමි සාධු සාධු සාදුු අප හැම දෙනාට ගෞතම බුදු සසුන දායාද කළ ඒ දහම් දායාදේ ලබාදුන් අපගේ සිංහල ජාතියාදී ගුරු දේවොත්තම පරමපූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු 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 අනුබුදු මහිදු මහාරහතන් වහන්සේ අපට දායාද කළ ධර්මේ සත්පුරු සයන් වහන්සේ මේ දක්වා මාරක්ෂා කරගෙන පැමිණියා ඒ උතුම් ධර්මය මේ යුග ඉතාම සරල භාසාාවෙන් පිරිසිදුව අපට කියල දෙමින් උතුම් ගෞත්තම බුදු සසුනේ පිහිට ලබන්නට උපකාර කරන මේ යුග අපගේ කල්්‍යයානමිත්‍ර ගුරු දේවෝොත්තම පින්වල් ලොකු ස්වාමින් වොහන් සේටත් අපගේ නමස්කාරවේවාසාදුුසාදුසාදු මේ ජාතක මීර සදහම් දේශනාව සඳහා හද දවසේ අනුග්‍රහය දරමින් දායකත්තේ දරන්නේ ිය පරලෝගයේ බියල්යානවති මෑණියන්ට වන්සාධිපතිගේ සිරිසිල්ලා පියානන්ට සෝමාවති පතිරණ මෑණියන්ට සහ ඇල්බට් කන්නංගර පියානං කියනෙ දෙමවෝපියන්ට පින් අනුමෝදන් කිරීම පිණ සංගලන්තයේ පදිංචි ද දරු දෙපලත් ඒ මුුණ පුුරාවිසි නුත්තමයි ඒ දායකත්තය දරන්නේ ඒ පංවතුන්ගේ දායකත්යෙන් තම අදම මේ ධර්ම දේශනාවත් ලක්කරු ගුවන්ඉදියේ ලංකාවේ ලෝකේ බොහෝ දෙනකුට හන්ඩ අවස්ථාව ලබා දෙන්නේ සැදැවත් වාසනාවන්ත පින්වතුනිි ඔබ මේ මනුස්ස ජීවිතයේ ලබාගත්ත මේ මෙහි තලයේ සිටින වාසනාවක් කොරුම කරගත්ත පිරිසක් ඔබ පසිියලු දෙනාටම ලැබිච්චේ වාසනාවන්තම දේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය පුරුදු කරන්න ලැබිච්ච අවස්ථාව මොකද මේ ලෝකයේ මනුස්සජීවිතයේ උපදදිින්ඩ ලැබිච්චි හැම කෙනාටම ඒ ලබාගත්ත මනුස්ස ජීවිතයේ ආරක්ෂ කරගන්නට නැවත මේ මනුස්ස ජීවිතේ සැප සහගත සුගති ලෝකයකට රැගෙනයන්නට ඒ වගේ මේ දුක්කන්දරාව නිමා කරන ඒ උත්තුම් නිවන් මඟට ප්‍රවිශ්ටවෙන්ට ඒ නිවනක් කියල දෙයක් ලෝකයේ තියෙනවාද කිය දැනගන්ඩවත් අවස්ථාව නොලැබී අනවා බොහෝ දෙනෙකුට. වැනි ලෝකේක තමයි අපේ මනුස්ස්‍ය ජීවිතය ආරක්‍ෂා කරන දුගතිීන් අපිව මුදවන සුගතියේ උපත සලසන මේ සසරින් එතරව නමා මහ නිවනක් කියල දෙයක්. තියෙනවා කියලා ඒ ඒ නිවන අවබෝධ කරන්න මේකයි මාර්ග කියලා ඒ උත්තුම් ධර්මයක් අපිට අහඩ ලැබෙනවා. ඒ ධර්මය පුරුදු කරන්න අපිට අවස්ථාව තියෙනවා. මේක තමයි ලොකුම වාසනාවේ මනුස්ස ජීවිත නැත්තන් අපිට සාමාන්‍යෙන් අපිටඩ සැපැයින මිනිස්සින්ව හැ ඒ මනිසුට මේ දරම ලැබිල නෑ. එදර අපි හිතෙන්ටබලන් අනේ අපි රන් අවාසනාවන්තය ආම්ඹබලන්ඩුක වාසනාවන්තයෝ. ඇයි කාලබීල ඉන්න හැබැයි පංවත්නී ඔය කාලාබිල ඉන්න මනුස ජීතය පනි තියෙනක විර. ඒ ධර්මය හුළඟවත්ව දිච්චි නැති ලෝකට ඊළඟ ජීවිතයේ සාපයක් මිසක් සැනසිල්ලක් නෑ එවැනි බයානකෝ අනතුරුවෙලට වැටෙන පරලොව ගතිය ගොඩා දුකට පත්වෙන ලෝකසත්්‍යය අතර ඉසේසෙන් මේ මනුස්ස ලෝකයේ මිනිසුන් අතර ඔබට මට අපි හැමෝටම මේ අහඬ ලැබෙන්නේ අපේ ජීවිතයේ දුකෙන් මුදවන ධර්මයයි බුදු බනපද එකවත් නෑ අපේ ජීවිතයට අයහපත පිණිස පවතින දේවල් අපේ ජීවිතයේ දියුණුව පිණිස පවතින දේවල් මයි මේ බුදු වදංවෙල තියෙන්න්නේ. ඒ නිසා අපි මේ කාලය ඇරගෙන වෙහෙසවෙලා ශ්‍රමය වැය කරලා මහන්සේ මේ ධරමය අපි අහන්නේ මේ ධරමේ කියන්නේ මෙ ධරමි පුරුදු කරන්නේ. මේකෙන් කවරුත් ප්‍රතිඵල ගත්ත නැත්තන් අතීත යත්. ිහෙන නිගමනෙකට එෙන්ඩුපුලන් මේ ධරමින් ප්‍රතිපලගඩ බෑ කියලා නමුත් මේ වන තා කල්ම දැන් අපේ බුදුරජාණන්සේ පහළලා අවරුදු දෙදා සයිසියකෘත්තිෙක්ම ගීල සම්බුද්ධත්ටක් පත්වෙලා. තවමත් බලන්ඩ උන්නාසකි ධර්මයෙන් මේ ලෝකයේ මිනිස්සු සැනසෙනවනි තවමත් ඒ ධර්මයෙන්නේ මේ ලෝකේ හැබෑ තත්වේ කියා දෙන්නේ මනුසයාට වෙන කිසිම මේ ලෝකේ දැනුම තිබ්බටේ සියලු දැනුම මේ ලෝකයේ සාමාන්‍ය කටයුතුවිලට විතරයි ප්‍රයෝජන වෙන්නේ. මේ ජීවිතයේ අතාර්ථය දකිින්ඩ සැබෑ ස්වභහවෙ දකිින්ට එකම දැනුමකටවත් පුලුවන්කමක් නෑ. ඒකම දැනුමකින්ත් ලෝකයේ මනුස්්‍යාව දැනුවත් කරනු විදිහක් නෑ. බුදුරජාණන් වන්සික ධර්මය අහද්ද තමයි මේ ලෝකයේ මහා උගතුන් මහා දැනුමතියෙන මිනිස්සු ඉන්නවා කියල කිව්වට අහලකටවත් එන්න බෑ බුදුරජාණන් වන්සගේ අවබෝධ. එඒ නිසාමයි පිවත්නි මේ ෝක සත්‍යයාට සරණයන්්ඩ කියලා බුදුරජාණන්සය වදාලි ඇයි ඒසාරණින් මිසක් නං මේ ජීවිතයේ තියෙන මේ ප්‍රශ්න හඳුනාගෙන මේ ජීවිතය යහපතට හසුරුුවන්ඩ පෙනකමයක් නෑ එනිසාපේ බුදුරජාණන්සිගේ ධර්මයට අනේ ලක්ස කෝටිවාරයක් නමස්කාරවේවා ඒ ධර්මයම අපේ ජීවිතය සනසනවා තිඒ ධර්මයමයි අප ඇසසි ුත්තේ ති අපි අසමින් සිටින්නේ විදුර ජාතකේ ඉති අපේ බෝධිෂත්වයන් වහන්සේ මේ බෝසත් කාලේ මේ විදුර කියන පඩිතුමා වෙලා විදුර ජාතකේ හරේම අසිනිමත් ඉදිහිට තමයි උන්වහන්සේ ඒ ජීවිතය ගත කරන්නේ දැ පූර්ණ කියන යක්ෂයා උන්වහන්සේගේ ජීවිතය නැති කරඩ මොනතරන්දවල් කරාද උන්න්සගේ පාරමී බලයටඒ කිසි දෙයක් සාර්ථකුන්නෑ එදවට උන්වහන්සේ ඒ වගේ බයානක විදිහට ඒ උන්න්නහසගේ ජීවිතයට හානි කරන්න හද්දී උන්නහසට කරදර ඒ විදියට එද්දී උන්වහන්සේ පින්වත්නී එක්කම සිතුවිල්ලකින් වත් අධරමයට පැමිණෙෙන්නෑ ජීවිතේ හිල්ලා හඩා වැටෙන්න්නේ ඒ සියල්ල ඉදිරියේ ධර්මය තුළු ම වවාසය කරනවා පුදුමින් පුදුමයි ඒ සත්පුරුස ගුණ දියුණුවෙන සත්පුරු සයන්ගේ ඒ ජීවිතවල ස්වභභවේකයි විදුර පණ්ඩිතතුමා දැ මේ කියන්නේ අපේ බෝධිෂඇත්ත වන් වහසේ නම විදුර උනාසිට කියන්නේ විදුරු පණ්ඩිතියා කියලා. තිමේ පණ්ඩිතියගෙන බුදුරජාන්සය වදා සම්බුද්ධත් වෙෙලබල ගේ ප්ිවරගේ ලස්සන ගාතාවක් මංගට මේ වෙලාවෙ සිහි කරන්නම් මේ ජාතකයේ අපේ මහබෝධි සැත්වයන් වහන්සකි ගුණකඳ ගැන හිත පහදවා ගණඩ. මේ බලන් අපේ බුදුරජාණන් වහන්සේ පණ්ඩිත වරගේ මේ වදාළ ගාතාව දෙස උන්හන්සේ මෙහෙම වදාලා. සබ්බත්තවේ සබ්පපුරිසාවජන්ති කාමකාම ලපයන්තිසන්තෝ සුකේන පුට්ටගතවාදුහේන නෝච්චාාවචං පණ්ඩිතාදස්සයන්ති අපේ ගුරු දෙවිඳු සිංහලට පරිවර්තන කරතින ගාථමේ විදියට සැබවින්ම සත්පුරුසවතුමෝ ඇැමදේයට ඇතියල්ම දුරලති සංසිදුනැසිත් තිබේනැවුත්තුමෝ ආසාදයකට වචන නොකියති නුවන ගැති සත්න්පුරු සවත්තුමෝ සැපදුකින් එන පාහසලද විට උස්පාහතුන් වෙන ගතිය දුරලා සන්තවවැඩ වෙසේතිතුටිනාා සැබයිම සත්පුරු සෞත්තමියු හැම දේට ඇති ආසාාව දුරුරනවකේනවා. දැම්ඹල නපේ මහා බෝධි සත්ව සේ විදුරු පණ්ඩිතුමා මේ තියන සියලු දෙවල්ලෙටති ආසාාව අතඇරල ඉන්නේ. තමන්ගේ ඇසකන නාසිේ දිවකයින් මනසිං ඉතුමේ සරීරිට අතා සවක්නේ. උන්නාන්සේ අර සියලු දේ අත ඇල්ල රජතුමා වෙනින් තමයිමයි ඉදිරිපත්වන මේ යක්ෂත් එක්ෙන්ද. මොනතරං සස්්‍රීක වූ සෞභහක්්‍ය මත්තුූ වස්තුපමාණයක් දතැහැරනිි දරුව දහක්කිින්වා බිරින්දාවවරු ඉන්න දහස්ගානක් දුවරන්න දහස්ගානක් මාලිගා තුනක්තියනවා. රජතුමාගේ ප්‍රදහන ඇමතියා. එක්සේයක් රජවරු දහම් හඬට වසග වෙලා ඒ ධර්ම දේශනා කරමිරේ සියල්ල මතෑරලා තමන්ගේ ස්වාමයා වෙනුවෙන් දිවිි පුදා පැමිනිියා සත්පුරුස ගුණ බලන්න පින්වාත්න ඒක කිය සත්පුරුස උතුමෝ ආසා දෙවල්ලට ති නැල්ම දුරු කරනවා කියේනවා. මේ ලෝකයේ පින්වත්නී මිනිස්සු වසග වෙන දේවල්ලෙලට අපේ මහා බෝධිසැත්වය වන් වන්සේ බෝසත් කාලය අතාසා කරල නෑ. උන්නහන්සේ ආසා කළ ේකම දේටයි සම්බුද්ධත්තයටයි. ඒ වෙනුවෙන් කළ යුතු ඒින් පුරුදු කළයුතු යම් ගුණයක් ඇත්්ද ඒ ගුණේ උදෙසා සියලු දේමත හැරිය න ගොච්ච සුන්ද්‍රදන ඇදමට මතක ඇතිතැ රාජ්‍ය සේදෙනන සේවකයාගේ ගුණකිවන්හන්සනේ එක තිීන ොනේස ස්වාමයාට දිවි පුදන්න සවාමයාගේ ජීවිතය වෙනුවෙන් කටයුතු කරන්නේ දාසය ගැන එහමින් ප අප ෝජියක් යන දැ මෙතැන ගුණයක්ක්කුන් අහස පුරදු කරන්නේ. ඒ වෙනුවෙන් රජතුමාාවෙන් ඉතා මේ දිවි පරදුර තියාවිමි මලන්නේේ පුදම හිතේවා සංසිින්දන සිත් තිබෙනය උතුමු ආස දේකට වචන කියනකින්. දැන් උන්නහන්සේ තමගි ජීත රැ ගණ්ඩ මුකු තිඉල්ලිමත් ඉනවයක් සැ ඉදිරේවත්. එහෙම මකුත් වචන නෑ. නුවන ඇති සත් පුරුස උත්තුම සැප දුකෙන්න්නේන පහස ලද විට. දැන් උන්නහන්සට කලින් සැපාව ඒවා අතෑරලා ඒත් ප්‍රශ්නයක් නෑ දැන් උන්නහන්සට පුදුම විදියට මේ යෝ යක්ෂයා වද දුන්නා. දැඟ අපියහැවන සියලුදේ අභියස මොකද කරන්නේ පහස ලදවීටේ සැපදුකින්ගෙන උ පහත්වෙන ගතිය දුරලා උන්හන්සේ දර්රමේ තුල වැටිට උන්හස හැමයිලේම කියන දැම් මෙත මතකයිට කිවවා මම ධර්මය තුළ දෙන්න කෙනෙක් ම සිතකය වචනින් ම පව කරන ම ැරනම් කොමකට නම් බයි වෙන්නද. එහමයි කියන්නේ. වලන්නනේ ඇයි උනාහසට ධර්මය තියෙනවා ඒ ධර්මේනි උන්නාසිගේ ජීවිතය අතහරිනවා සියල්ල අතහරිනු ලන්න සත්පුරුෂයන්ගේ ගුණන සාන්තව වැඩ වෙසිති තුටිනාා ඒ සත්පුරුසියෝ ඒ සැපදුකෙන් එෙන පහස ලදවිට ඒවට උපහත්වෙන් නැතු සාාන්තවෙන්න වගේෙනවා දරමය තුළ. වලන්න අපේ බෝධිසත්වයන්සේ බෝසත් කාලෙත් එහෙම වැඩ සිටියානි මේ කියපු සත්පුරුස ගුණ බෝසත් කාලෙත් පිරීතිරීගි ගොස්තිබනාා අප මහා බෝධිසි්‍යත්‍යයන් වහන්සේ තුළල තියනි සහිත පහද වගන්න ෆිං අත්ති එවැනි ගුණ කන්දකින් තමයි මේ විදිහට මේ ලෝකට සෙත සලසමින් මේ පාරමි පුරා වඩින්නේ. දැම්මල මේ කිස්සරට හරී පුදුම හිතෙනවා ඒ අක්ෂයා දමනහි කරනවා තමන්ගේ වචනී. ධර්මයම දැන් දරමමයි මේ ජීවිතය කියන්න උන්නහන්සේ. දැම් මලන් මෙතනත් අපි කලින් දව සය හැවේ ඒ බෝධිෂත්තයන් වහන්සේ යහපත් මනුස්ස ධර්ම හතරක් කියා දුන්න මෙයක්ෂයාට. දැනර මරණ් ු වන්නාන්සේ පරොතේ ගහ මරට ස දන ඉන්න මොහතේයාර කකුල්දකින්. එල්ල ගෙන හිසපල්ලයායටට සිටිනසි එතකොට තමයි උන්නහන්සේ වදාළි මං ඔබට යහපත් මනුස ධර්ම කියාදන්න පරුවත උඩට ම ගෙන න්න කිව්වා ඉරවස ගෙනිහිල්ලා උන්වහන්සේ හාදැම් මං කියන්න කියලා කිවනේ මලන්න දහම් ගෞරු ව මොකද කළේ මංමගේ ඇග කිිටී කිව්වා පිරිසිදු කරන්න කිව්වා. වලන මේ ධර්මයට කරන ගෞරුවෙනි ඊරවස්සෙන් නහාව්වා එයක්ෂයක් දවයේ සලු පිළි දුන්නා එරිදී මවල එයක්සයක් ුවද මල් මාලා වෙලින් සරසව්වා උන්නහසයට සැරස එසියලු සලුපිළි දුන්නා ඊර පස්සේ උනාහසේගේ අනුසාසකත්තෙ ඒ පරවතෙන් මුදන සරසව්වා මල්වෙලි ඉරවසේ ආසනයක් උන්නහස කියල සකස් කෙරේවා දම්බාන මේ යක්ෂය කියන කියනද කරනවාන්නේ නපුරු ගතිතිබුණට බලන්ඩඒ සත්පුරුෂයන්ට සත්පුරුස දහමට හරීම කීකරයි සකස් කළේ ආසනිත් මල්ලින් සරසල උන්නාසේ වඩා හිදවහුවා ඊදවාසේ උනාාස මොකද කළේ ලස්සනට දහම් කරුණු හතරක් කියාද දුන්න අපි එතනින් තම යවසංකලේ මේ ආකාරයට අපගේ මහා බෝධි ෂත්වන් වහන්සේ උත්තු මනුස්ස ධරම හතර බුද්ධ ලීලාවෙෙන් දේශනා කළ බුදු කෙනෙක් බණකේනවකිත් කියන කීව පින්වත්නය වෙලාව බලන්නනේ බදු කෙනෙක් ධර්මය දේශනා කරන වගේ දේශන කළයකනවා ඒ ධරමියන් අසාගෙන සිටින ගමන් පුන්නක යක්ෂතෙමේ මේ මේ විදිටි හිතනවා ස්ථාන සතරකදී පණ්ඩිතයා තමාගේ ජීවිතය මල්ලයි මේ කරුණු හතරින් පණ්ඩිතයා තමන්ගේ ජීවිතයක් රැකෙන විදිටකි න මේ කතා කලින් බුදුමයිනේ ඇදන් උන්න සැහැමනි කියන අතීතය මහනිනිි මම ැන්විතක් ැම්ම මහ බුදුවෙලා මේ ප්‍රඥාව මේ ලෝකයේ සියලු දෙනා මරධය කරමින් දමනය කරමින් වැඩසිටීම ගැන කවර කතා ද අතීතය විදුරු පඩිතුමා වෙලා තමන්ගේ ජීවිතය නැතිවෙ ජීවිත ඇත රැකගත්තකනවා ඒවගේ මහා භයානක යක්ෂෙකුත් දමනය කලා කියනවා ඇැගේ දෙකම සිද්ධයවා මේ දහම් කතාාව තැම යක්ක්ෂයායට හිතෙනවා මේ පණ්ඩිතයා මේ කියපු කරුණුවලින් තමන්ගේ ජීවිතය ඇතිල්ලෙනවා ීවිත රැකණ දිරිරමය කතා කළේ එයා හිතනවා මේ පණ්ඩීතියන් වනාහි මට පෙර එකට වාසය කළේ නැතිවුුණට කලින් මම දන්න කෙනෙකුත් නෙවෙේ මං අඳරන කෙනෙකුත්නෙවෙයි නමුත් මට සත්කාර කලා අන්න වල දැමේ කීපු ධර්මයන්ටනු හිතනමය මම මොහුගේ නිවසේ දවස් තුනක් මහත් ව සැපතක් පිඳිමින් වාසේ කලා මමද මේ පාපය කරන්නේ ස්ත්‍රියයක් නිසාවෙයි. මම මේ පාපේ කරන්නන දැ මෙවැනි උපකාර කළ මේ උත්තමයයාමාව මරණඩයන්නුමන්දැම්ම ස්ත්‍රියක් වෙනවි. හැම පැත්තකීම මම මිතර ද්‍රෝහි වෙි ම මිතර ද්‍රෝහිීදැමි මිත්‍රරද්‍රෝහහි කටයුතු ම මේ කරන්නේ දැම්මි. ඉතින් පණ්ඩිතයන්ට අපරාධයක් කරන්නේ නම් උතුම් මනුස්ස ධර්මයන්හි යෙදෙන්න්නේ නොවෙම තින් ම මේ පණ්ිතියන් අපපරාධයක් කළොත් උතු මනුස්ස ධර්මයංගල එදෙන කෙනෙක් නෙවේ මම බලන්නනේ දැම්බලන මේ යක්ෂයක් කෙල දරුණු ගති තිබුණත් අභ්‍යන්තරේ මොනතරන් වටිනා නුවනිින් විමසීමේ හැකියාව තිබෙනවාදන ඒකෙන්නේද මේ ඔක්කොම කල්පනා කරන්නව එත මේ අතම බෝධි සැත්්‍යෙන් හිතේ කැයිල නිව ආබෝධ කලි එතන බලන්ඩේ දරුණු වැඩ කලාට අභ්‍යන්තරේ තිමෙන අගුණ ධරම නුවනින් හිතන්න පුළුවන් බලන් නෝනින් කල්පනක් කළේ ඊනගට හිතනවා මේ යක් සෑබන්න්න වෙනස්ච්චිවිදිය ඉන්ද්‍රපස්ත නගරයේ වැසයන්ගේ කඳළු සහිත මුහුණු සිනහ ගන්නමින් මම මේ පණ්ඩිතියන් වේගයෙන් ගෙන ගොස් දම් සභාවට බස්සවන්නමි කල හිතන කේනවා ඔලන්න ඇවන ඒගොල් ඔක්කොම හඬා වැටෙනවා දැම යක් සෑ දන්නවා ැ යක්ක්ෂයටට රන්ධතිය බාගන්නු ආසාාවනි සබෝධිෂත්්‍යයන්සේ මරල හදවතගෙන අන්ට හැදවී නමුත් දැන් මේ කිය පුද්ධහරමයන්ගෙන් තමන් කරන්දයන්නේෙ මහා පාපීදයක් කියල තේරු ගත්තා ඉක්මනට වෙනස් වනා ඉරවස්සේ හිතුවා බෝධි්‍යත්ත්‍ය නැසංගිල බස්සවන්ඩවන කියල කියනු අයිට පස්සේ පණඩිතුමන තොපගේ නිවසේ මම තුන්ද අවසක් වාසය කළෙමි ආහාර පානවලින් උපස්ථාන කරන ලද්දේ වෙමි තොපමාගේ මිත්‍රයකි මම තොප මුදාහරිමි ඒ කාන්තයෙන්ම තොප තොබගේ නිවසට යව වලන්දනේ වලන වයාර කියපු ධර්මයන්ට අනුව මොකදනේ දමනයවනාාමය. දැම්වන මේ ජාතකත ඇහු හම තේරෙනවා මොනතරන් දරුණු ගතිවිලින් හිටියත්. ඒ අය බෝධි සැත්වයන් වහන්සට ඒ කාලෙ කීකර වෙච්චි ගුණනට සම්බුදුරජාණ වහස ළ ට න කොට. මරලාට දරුණු ගතිවිලින් යුත්ත වන්නවා හැබයි සම්බුදුරජානසකගේ වචනයට අවන්නතයෙනවා ඒ සංසාරස් ඒ තිබුණ ගුණයක් තමයි මතුවෙන්නේ. ඇයි බෝධි සතත්වයන් වහන්සට අවනත වුණුම එක විපාක්‍යතම ැලබන්නේ අපේ අංගුලි මාල මහරහතන්සරත්තය හෙමයි උන්හන්ස සසරේ කොච්චර දරනු ගතවීලින් හිටියත් යක්ක්සේ වෙලා ඉඳලතිී නවා හැබයි බෝධිසිත්්‍යය වහන්සට දමනය ඕන වචනයට ඒ දරමයට දෙ මේකත්තඒ කතතා වෙන්නමේද. වලන්න මෙය දමනි උනන මෙයක්ෂේදෙන්. ඉරවස මේක කියීනවා නාගකොලේ කටයුත්ත පිරිහේවා. නාගක්‍යයාගේ මට ප්‍රයෝජනයක් නොවේවා. ඒ ඉරන්දති ට ඇති වැඩක් නෑදැන්. ඥානවන්තේ තෙපි තමන්ගේ සුභාසිත වචනයෙන් මා අද ප්‍රාණවදයෙන් මුදන ලද්දේයේ අපව යෝධිසිහත් තන් අසටරන්න ප්‍රසංසා කනවා. ඥානවන්තය තොප ගේ සුභාසිත වචනින් ඔය ධනම කතාාවෙන් අද මං කරගඩකීපු මහා ප්‍රාණ ගහතයක් ඒ පාපෙන් ඔබ මාව මුදුවව්වා පලන්න පංත්නී ඊට වස්සේ අපගේ බෝධෂත්වයන් වහන්සේ කියන මානවගේ ඔබ මා තමන්ගේ ගෙදරට නොයවන්න මාගේ නිවසට මන් දැම් ඇරලෙපාඔබ නාග භහනට මා ගෙනයන්ද කියලා මේ ගාතාවකිව පබෝදධත්වයන් වන්ේ එසේ නම් යක්ෂේ තෙපි මාද එහි ගෙන යාව තොපි මාව ඒ නාගලෝකට ගෙනයාව තොපගේ මෛලනුවන්ගේ කාරී මාකෙරෙහි පවරව දැන්ඒ නාගරජතු ඔබ කටයුත්ත අප අපා රව්වා ඒ කටයුත මං හරියට කරන්න ඔබට ඔනු විදිරික මංගේ කටයුත්ත කරන්න මට පවරන්නෙක එක. අපිදු නොදුටු විරු නාග විමානය නාරජුද් දකිමු මටත් එතකොටේ දක් ඇති ංග විමානයත්තඒ රජුදත් දකින්න පුුව කිව නාග ලෝකෙටි ගියත් ඊටවස්සේ පූර්ණ කයක්ෂයකී නොමකැහැවට පස්සේ මිනිසාට යමක් අහිත වන්නේද එඒය ප්‍රාඥා දක්නට නිසි නොවේ එසේ ඇති කල්ලි කවර හේතුවක් නිසා සතුරු ගමට යාමට තෙපි කැමැත්තහුද ඒක ඇන්න මේ යම් කිසි අනතුරක් අහිත පිණනිස පවතින දෙයක් යම් තැනක තියනොනම් ප්‍රඥාවන්තය ඒක දක්කිින් ද යන්න කැමති නෑකකින ඇතිෙන්න්දයන්ට මනතුරත් බටනා ගලුකයිදැෙන් වරු රජ හදවතන දැ ඉල්ලන්නේ ඒ සතුර ගමට යන මොකට කැමති නොද කියලාන බෝධ ත්‍යය ී අපේ බෝධි සැත්ත සිට පස්සක නවා ඒ කාන්තේම මමද මේ දනිමි මම දන්නවා ඒගොල්ලු මට දැන්ඒ නාගරාජය මාව ඇරගෙනමගේ හදවත ගන්න කැමැත්ති ඉන්න නොතමා එදැගේ වරද වටහග නන්නේ නමුත් ඒ බැලීමට ප්‍ර්ඥාතයම නිසි නොවේ හෙම අන්ට ප්‍රඥාවන්තයක් සුදුසු නෑ තමයි එකේ නො ඒවගේ තැන්ගිලට යනක හැබැයි කිසි තැනක මාකළ පාපයක් නැත මං කිසි මවස්ථාවක පාපයක් කරලා නෑ මං පවකරපු කෙනෙක් නෙවෙයි. එහෙයින් මරණයට පත්වීමට මම සැකනැත්තෙමි. එඒ නිසා මරණයට පත්වෙන්න්න මට සැකයක්බයක් නෑකේනො. වලනදී බලන්න හැමතැලම උන්නහසගේ ජීවිතය පරද ටතියා ජීවිතයටත් ආසාාවක් නැතුව ඒ සියල්ල අතහරි නිකුමක් නිසාද ධර්මියයට කැමැති නිසා ඔන්න පින්වත්න්නේ හොඳ අදහසක් ඒනම් අපේ ජීවිතයේ ධර්මයට කැමැත්තෙන් ධර්මය සහිකරකර වාසය කරයිද පින්වත්න අපේ ජීවිතය අපිට අල්ලන්න දෙයක් නෑ මේ ලෝක ඒ ධර්මේ තමයිඒක්කම සාන්තිය කියලා කෙනෙක් අඳුනාගත් තනං ඒ දර්මයම තමයි එල්ලෙන්නේ ැ දර්රම ටිනවා කියල අල්ල ගන්නඩ බැරීම නිසානේද මේ ලෝකයේ මිනිස්ුවල්ලන ඒ එකක දේවල්. අපි කවුරුත් අපේ ප්‍රච්ඥාව වැඩනකම්ම අපිට මේ ප්‍රච්ඥාවට තේරනකම මේ ධහරමය තමයි පහිට තියන්නේ කියලා ඒ ධහරමය තුළට අපේ හිත පිහිටවාගන්ඩ පුළුවන් එන්නේ යම් දවසක දේ තාක් කල්ම පින්වත්න්නේ මේ සාමාන්‍ය ලෝකයේ තියන හැමදේ මල්ලනවා. බලන්න බෝධ සත්ත නස ෝසත් කාලෙි. සියල්ල මත හැරලා ධර්මියම බැලඳ ගන්නවා ජීවිතයටවත් උහසේ ආසාාවක් නෑ දර ජීවිත ආසාවත් අතහරින්ඩ පුළුවන් ධර්මේ දිරී ඇ ඒක එෙමනි තියන්නේ දැන්වන මතක ඇතික තියන්නේ මට මතක හැටියට ජාතකක තියන්නේ උන්න්නහසේ දේශනා කරනවා මහා සුත සුම ජාතික මට මතක හැටියට ඒක විස්තර කරනවා මේ සමහරු ශරීරයේ ෑ ඔන්නනනෙක් වා එකනගේ ධනය තියෙනවා කෙනෙක්ඇවිල්ල මොකද කරන්නේ මේ ධනය දෙන්න නැත්තම්මම ඔබගේ ඔබට හානි කරනවා වගේ ජීත විනාස කරනවා එදකොට එයා මොකද කරන්නේ තමන්ගේ ජීවිතය රැකගණ්ඩෝඕනිකමට ධනය දීල බේරෙනවා කියනවා ඒළංගට සමහරුන්ට මොකද වෙන්නේ හරීරීමම හටගන්නවා බයානක රෝග ීතු ොන්න මනොහරි කකුලකාහරි විස බීජක්ගිය එතකොට කියනවා මේ අව්‍යාවය අයිං කරන්ඩ ඕනි එතකොට ජීවිතයේ රැකගන්ඩය ඕන නිසා ඒ අවයාවේ කපල අයිංකරන්නඩ කැමතියෙන්වා කියේනවා සාමාන්‍ය ලෝක කිසි දෙවලනි දැන් කොච්චර ඇත්තදන එතකොට ධනේ දීල තමන්ගේ කයි රැකගන්නවා අවයා වැටික රැක ගන්න ඊළඟට ජීවිතයේ අරස්සා කරගන්න ඕනි දාවයාව කපනොට කැමතියෙනවා සමහර මේ ලෝක සත්පුරු සසින්වා කියනවා සත්පුරු සේ අධනයක්ත් අතාරරි න අංගත් අතාන ජවිතයත් අතායන්න ධරමි නි. ඒවගේ තමතැන් අපේ මහ බෝධි සැත්වයන්ස. මට ප්‍රශ්නයයක් නෑකේ නොකද මම පව් කරල නෑ කිසි පාපයක් මංකරල නෑමන් ඒනි සමේ මරණයට බහනෑ. ඉ කියන දැම්බාන යාට කතාක විදි අපි බෝධි සෙත්තන දැකිනත් මෙහෙමකිනවා. තවද දේවරාජ මා විසින් තොපබඳුව නපුරුෙනෙක් දහම් කතාවෙන් යහපත් කෙනෙක් කලා නං මුදු බවට පත් කරානං ඒ පත්තෙල් ඔබ දැම්ම කියීනවා නාග මාන විකාවගේ මටනං වැඩක් නෑ. ඔබගේ නිවසට ඔබ යන්න කියලා දැම් මට කීන ඔබ. දැන් ඔබ දමනය වුුණ ඔබ දමනය කලා මං ඔයගේ නපුර කෙනෙක් ඔබ මෙහ වෙනස් වුන ඉතින් නාගරාජයගේ සැඩපරුස බව නැති කිරීමට මට පුළුවන් ක කියීනවා ඔබ වගේ නපුර කෙනෙකුත් දමනය කරනන්න ඒ සැඩ පරස නාගරජ දැමනිකන්න පුළුවන් කිනොමට වෙල්ලන්නන එනිසා එහි ගෙන යන්න කියලා බෝධි සැත්වයන් වහසේ පූර්ණක යක්ෂයට කියා සිටිය. ඊට බස්සේ යහපතයි කියලා පුූර්ණකෂයා පිළි අරගෙන එක එසේ නම් මහා සමගෙන්න්න කියලා මකද කළේ යම් තැනක නාරජු නුත්තිය ගීතයෙන් යුතුව වාසය කරවා දේ මහත් ආනුබව සම්පන්න නාවිමන බලා පිටත් වනා රස දැම් මේ ගමන බලා යනගමන් කියන අබෝධි සත්වයන් වහන්ට ඒ නාවමන තිය ආසිරිය. ඒ නාමනවියෝ සමූහයා විසින් දිවාරාත්‍රී නිරන්තරෙන් කළ ක්‍රීඩා ඇති බොෝ ල්දම් ඇති නොයෙක් පුස්්පියන්ගෙන් වැසනු ඒ විමානය අහසේ විදුලියමෙන් බබලනවා. ආහාරපානයන්ගෙන්ද නැටුම් ගැවුම්වෙලින්ද වාදනේද යුත් ඒ විමානයේ ඇඳුම් පැළඳුන්වලින් සැරසීත් කඥ්්‍යාවන්ගෙන් පරිපූර්ණ වූයේ ඉතා සෝබන වූයේවෙයි තා මල්ලංකාරය කියනවා. ඉති මේ විදියට එ ඒවා වන්නනා කරමින් මොකද කළේ එතනේ පූර්ණකයක්ෂයා කුරුරටවාසින්ගේ ශ්‍රේෂ්ටූ ඒ විදුරු පඩිතුමන් පිටු පසසුනෙහි තමක්කින වාඩිකරවාගි නිගී. එක ඉස්සරලා මර නාග රජිරුවන්ට ෝධ සේත වන්නස නොපෙන් ඉදිර තමයි මේ. ගෙන ගහිලති එහෙ මැරංගේ කියනවා මේක පුූර්ණ ක්සර බලන්න බෝධි සැත්ව වහසකිර ඇති චාදරගවරුී බැරි ඒලාත් නාරජතුම බෝධි සැත්වයන් වහස විනාස කරන්නන්නේ යම් කැමැත්තක් ඇතිලලා උන්හන්ස නාහස කරන්න කටයුත්තක් දන් දාව ඒක්කම අස්සයගෙන් එහින් පිට වෙලා මේ බෝධිෂැතයන් වහස තැරගෙන එනව කියල හිතුවකේවා ආරස්සාහ කර නඒ තම පිටි පස් සින්තියා ගත් තමන් ආරක්ෂාවට දැන් වලන්නනේ එතර දැ මේ බෝධි සැත්්‍යනන්සි වචනටම නාගලෝකට නන්නේ දැන් තමන්ට ඉරදති නති නාව නැතිවුුණා තමන් තේරුම් ගත් තමන් මේ ඒ වෙනවෙන් කරන්න යන පාපි දෙයක් කියලා ඒ කුසල් දහම් වල ටආසාවින් අර ලාමකදේ අත හැරිය වලන වෙසතතුරු සැසුරනේ බෝධිෂැත්ත වනන්සි ඇසුරෙන මේක වෙච්චි ඊරවාසේ ඔන්න දැන් අපේ බෝධි සත්තවනන්සි පිටි පස ඉන්නව දැ ගිහිල්ල ඔන්න නාරජතුමත්තික කතා කළ නාරජ පළමු බෑනා හා කතා කළේ එකන දැම් අර බෑනා වෙන්නනෙ දෙ යන්නෙ මේේ තමගේ දුවදී ලනේ මෙහෙම කියනවා යම්හෙකින් තොප විදුර පණ්ඩිතයන්ගේ හදවත සොයමි මිනිස්ලවට ගියානි කිම මනදල සපුරාගෙන අලාමක ප්‍රශ්ඥ ඇති පණ්ිතුමා මෙහි ගිෙනා වද කියලාහනු පුර්ණ කයක් සැහිට පස්සෙ කීනවා ි යමක් ව කැමැත්තහුද හතෙම මෙහි පැමිණි පුරුෂයාමයි තොපි කැමත්ති යම් කිසි කෙනෙක් ඒ පුරුසියා තමයික නො මෙහි මං අඩකාගේ නවිී තොරදැ පිටි පසන්වා උ වහන්සේ. ධරමපාල නම් වූ හෙතෙම මාවිසින් දැහැමින් ලබන ලදී වන වනුනාසර ලස්සන නමකුත් කියන එතන දරමපාල බෝධිසැත්වයන් වහන්සේට එති මම දැහැමින් ලබන ලදදිී ලරුව විදිර බවි නෑමට දැම බගට පොළුවන් ුුණ. ඉදිරියේ කතාක නොහු බලනු මෙනවි ඔබට දැන් කතා කර ඉසරැදී උවහන්සේ සත්පුරුස සංග මේ ඒකාන්තයෙන් සැපයකි අන්න වල දැම් වලන වයාගේ හිත කොච්ච වෙනස්සුුණ දන මේ සත්පුරසයන්ගේ ඇසුරන ඒ කාන්තයම සැපයකි ඇයි එහෙම සැපයයක් න දැම් මේ පූර්ණක යක්ෂයා සම්පූර්ණයෙන් වෙනස් වන ධර්මියයෙන් ඒ බෝධි සැත්ත්‍යන්ේ ඇසුරින්. ඒ සාමේ වචනටික පිටවෙන්නේිදේ. අන්න බන තවත් ලස්සන එකක් යම් කිසි කෙනෙක් සත්පුරුස ඇසුරකින් වෙනස් වුනානං එයා හැමවෙලේම ප්‍රසංසා කරන තමන්ට නෙවී කාටද. ඒ තමා වෙනස්කරපු කෙනාට තමා වෙනස්කරපු ධර්මයටයි ප්‍රසංසා කරන්නේ. මංහෙම මං මෙහෙමොන කියලා ඒ මං ඉසරහට ගන්නෑ. ඇය වෙනසුනේ ධර්මෙන්න්න ඒයා වෙනසන සත්පුරසේගේ ඇසුරන්නම් සංසාකරන න දේට යන්න කෙ ගුණ පහිටින දැක්කද. දැම්වාන්න මේ ගුණධර්ම පුරාගෙන දරුණු ගතිඇතුවයි යක්ෂවෙල හිටියත් ඒ අභ්‍යන්තරේ ගුණධර්ම පිහිටිල පින්වන්නේ. ඒකයි අපේ මහා බෝධි සැත්තයන් වහන්සේ ළඟදී මේ හැම දෙනාම ධර්මාවෝධය පිණිස සියලූම සුදුසුකම් සපුරව්වේ. බුද්ධ ශාසනය පිහිට ලැබි ඉස්සරලාම මේ අයනි. මේ යක්ක්ෂයාවවෙ ලන්න වෙන කවරුන්නේ චන්න ඉන්නන්නේ මේ චන්න ෑඇමති. ති බල බදති සැ පති දස බතු නි තම්බුද බලාලබන ජීවිත ති බල කකාේ ගුණ ධරම පිහිටව න ති විදිියෙන. ඉතින් හරි යට ප්‍රසංසා කළ සත්පුරු සැසවර සැපයක්මයි කාට දෙ මේ කියන්නේ නා රජතුමාට ඉතින් දැන් ඊට පස්සේ මහා බෞධ සැත්්‍යනා ස පෙන් අව ඊට පස්සේ නාග රජතුමාට ඊට පස්සේ දැක්කාට පස්සේ මේ විදියට නාරජතුමා මහා බෝධිසියක් වෙනා සිට කියනවා ගාථාවකින්. මනුස්සෙක් මේ නොදුට විරූ මේ නාගවිමන දැකලා විස්මයට පත්තෙන් ඩෝනි. ඒවගේම මරණබියෙන් යුතුව පීඩිතුව මොකද කරන්න ඕන නමස්කාර කරන්න ෝනි නමුත් දැම් මෙතන ඔබ මේ දැකලා කිසිම විශ්මයට පත්වීමක් නෑ ඒවගේම මරණබීම ට නමස්කාර න්නෙත්න දැ නාගා ජකයන බෝධි සැත්වන්සිට මේ කරුණ ප්‍රඥාවන්තයන්ටන යෝගය නොවේ ට බලන්නඇතන නාගරායත්තුම කිීවේ දැම් බෝධි සැත්ව වනන්ේ මෙ දැකල ඒවට ප්‍රසංසා කරෙත් අපා මේක ති නසිරය කියලා විස්මිත බවට පත්තුන්නත් නෑ ඒවගේම දැම් මරණ බයන් ඉන්වකිලි හිත්වීම කළයිද මේ මරන්ඩගෙනාව ද මේ හදවත ගලෝලා විමලා ෙවිට දැන්න කියෙන අහස තිීන් යානට. ද මරන පිස ෙනාව කියලද හිත්ව එතනු මේ මරණ බයිෙන් පිඩිතු මට නස්කාරන්නෙත් නය බ ති මේ කනු ප්‍රඥාවන්තියන්න යෝග ගනැ කියනවා අපේ මහා බෝධි සත්තන්සේ ලස්සනට මෙහැම කේවා නාරජිනිි මම පුදුම නොවමි මම මේව දැකළ පුදුම නැකේ නවා මරණබෙන් පෙළෙන්න්නත් නැකිී නොමම මම මේ වදයට පැමිණා කියලා ඒක ට වදන්නන්නේ ෙත් නැකිෙනවා ඒ වගේම ඒ වදට පැමිණි දඩුවන් දෙෙන්ට යන කෙනෙක් ලව වන්දෝගන්න එකක් හරිනය කියනවා එහම එකක් නෑැකින මෙිලෝකේ කියීනවා මිනිසා ඇමෙකු නසන්නට ගැමතිනම් එතම කෙසේ නම් වදින්නේද තමන් මරන්ඩ යන කෙනෙක්කුට කෞුද වඳන්නේ කහනවා ඊළඟට මරන්ඩ සූදාන එච් කෙනෙක් ලවා කෞද වන්දෝ ගන්න ක කියලා සුදුසක්‍රියාවක් නය කියන ලෝකෙතින් හලන්ට වන්ස මෙ හැම ලේව ධර්ම කතාව උන්නහන් සේක කියන්නේ කුමත්ද මම ප්‍රශ්ඥාවෙන් උත්තම කෙනෙක් ඒ නිසා මම ඔබට වඳින් සදුසුනයැ කේනවා ඔබට වඳින්නය කියනවා ඊළඟට දැන් ඔබ මාව මරන්ඩ නෙමේ ගෙන්න ගත්ත එදට මරන්ඩ ගෙන්න්න කෙනෙක් කවදාවත් තම මරඩි කෙනෙකුට වදදිින්නෑ කිය ඊළඟට ඒ මරන්ඩ යන කෙනෙක්ගින් වවැඳම්ගන්නකත් හරි නෑකේ න. ඒක මේ ලෝකෙ ධරමයක් නකන සුදුසු නැතිකක් කියෙන එක. කියීනක වරධකායෙක් වරදකරුවෙකුට වදිින්නත් නෑකේන. ඒවාගේම වරදක් නැති කෙනෙක් කොමකට වඳින්දද කියලාානො. වරදක් නැති කෙනෙක් වදදින්නත් නෑැ කිය න. එතැම් බෝධජ සයනත වරදක්කරතින වඳදින්නන්නේට මිනිසා වනාහි යමෙකු නසන්නට කැමැතිවන්නේද කෙසේ නංඔවට වන්දින්නන්නේද. තමන් නසක කැමති කෙකට කොමද වදිින්න කියලාහ ඔබද වනහි ම මරන්නට මෙහහි ගිනාාවවෙහයේ මම කෙේ නංඟට වඳන්නෙම්ද ඒ කහල නාරජතුමා මහා බෝධි සැත්තන් වහන්සිට ස්තුති කළ අනවන්න ඇත්තේ නස්සුන මේ මේ ගාථ පවස ව්වා පඩිතුමනි තෙපි යම්සේ කියව්ද ඒ එසේ මයි තෙපි සත්‍යයක්ම කියනවා වදයට පැමිණිය නොවදින්නේ වදේර පැමිණි කෙනෙක් නවදි තමයි වදේයට පැමිණියහු ලවා හෝ ඒ දඩුවන් දෙන කෙනා වන්දෝගන්නකත් හරිනය තම කියීම මනුස්සයකු යමකු නසන්නට කැමැති නම් වදින්නේ කෙසේද ඔහු ල වන්දවා ගන්නේ ද කෙසේද ඒ කාන්ත මේ ක්‍රියා ඔසුදුසු නොවේ තම අන්න බල මේ පිගත්තයක පු වච්ච වානද ෝධිසිැත් යන්න හැමලේම ජයගන්නේෙකුමකින්ට ප්‍රඥාවෙන්මයි වස්සේ මහා බෝධි සැත්වයන් වහන්සේ නාරාජ සමක පිළිසඳර කතා සිද්ධ කළා ඒ තමයි බෝධිසත්ව වන්ස හනවා නාරජනී තාවකාලිකු ඔබගේ මේ විමානය නාග ඉරිදිිය නාග තේජස කායිකහා චෛතසික බල නාලෝ උපත්ති යන මේවා. බොහෝ කාලයක් පවතිනව කියලා හිතලා පෞකන් කරන දෙපා කියන. ගන මේ තාවකාලික ඔබ මේ ලැබිලතින මේ නාංග විවාමානය නාංගේ ඉරිදිිය නාංග තේජස කායික මානසික බලේ මේ නාලො උපත්තිය මේවා බොහෝ කල් පවතිනවා කියල හිතලා පවුකරන්න දෙපාකන මන බන්න අවාද කරනවා මේ විමානය තොපි කෙසේ ලැබුහුද කියලා ඇහුවා කොහමතු තොප මේ විමානය තුළ මේවා ලැබි මනි සප සම්පත්. පඬිතුමනි මේ විමානයේ මාවිසින් හේතුවක් නැතුව ලබනලද්දේ නොව ඒක් ැව ැබේ නැ කේනවා. ඉරුතු විපරයාසෙන් උපන්නේද නොවේ. ඉරතු ප ලැබනත් නෙවෙේ කියේනවා. දෙවියන් විසින් කරන ලද්දයත් නොවේ කියේනවා. මා කළ ලාමක නොවන පුුණ්්‍යය කරම බලයෙන්ම ලබන ලද්දේවෙයි. ඊටවසි අපේ බෝධිෂත්වයන් වහන්සේ කියනවා නාරජන පෙර බවයහි කවර රතයක් පුරුදු කළේද. කිනම් බ්‍රහ්ම චරිියාවක් පුරුදු කළේද. මේ කවර කරමයක විපාකයක්ද නාග ඉරදිිය, නාග තේජස කායික චෛතසික බලය හා නාලෝ උපතද මේ මහා විමානේද කෙසේ ලද්දේද ඔන්න උන්න්නහන් සයහනවා දැන්. ඒ කොමද දෙකර ලැබුණ දැන්. දයකකිව ම කල බන පුුණනිි කරමික කට ඒකතම හන් දැමි කියනවා පණිතම ැි පරජීතය මනුස්සලෝක හිටී මයි මගේ බිරිඳයි සද්ධාවන්ත ධානපති ශ්‍රද්ධාවන්ත ධානපති හු අපි දෙන්න. මාගේ නිවස එකල පැන්හලක් වෙන්න මගේ නිවස ඒකාලෙ පැංහලක් වගේ. අප විසින් මහන බමුණනෝද සන්තර්පනය කර ලදදාහ. මහන බමුණන් අපි දාන මානවිලින් උපස්ථාන කළා මල් සුවඳවිලවුන් පහන් දැල්ලීමට අවස්සේදේ ඇඳ පුටු නිවාස වස්ත්‍ර ආහාරපාන ආදිය එහිදී මනාව පිදවිමු. පණ්ඩිතුමනි එය මාගේ වරත සමාධානයයි. එය මාගේ බඹ සරයි. මනාසයේ පුහුණු කළ කුසල කරමයන් නිසා ඕ ඔය කටයුතු නිසා තමයි. නාග ඉරිදිිය නාග තේජෙස, නාග බලය කායික චෛතසික වීරිය නාලෝ උපත සහ මාගේ මහා විමානයේ දෙයන මේවා ලද්ද ඕ ඔය හේතිින් තමකිනො ලැබයි. එතකොට මේ වරුණ නාගරාජා දැම් මේ ලැබිය කුමක විපාකයක් ඇැටියටද. දෙවට මතක ඇති මුලින්ම් අපි විස්තර කරද්දිී. අර යහළු හතර දෙෙන ිටිය බර නැසන. තතාපසි අන්සල හතර නමක් වැඩියනි ඒ තමන්ගේ නගරේයට ඊටවාසේ දැම් මේ වරු නාග්‍රාජය වෙච්චි මෙයා ඒ බරනැසි හිටි මනුස්සලෝකෙ. ඉතින් ඒ එක තාපසිහස නත් තමන්ගේ නිවසට දිනම්පතාම වඩින්නකි ඇැරවුම් කළ. ඉතින් උන්නහන්සේ පංචාභිච්ඥ අෂ්ට සමාපත්ති උපදවාගෙන හිටපු කෙනෙක්. ඉතින් උන්වහන්සේට නිතර උපස්ථාන කළා. එදට ඒ ජීවිතය හොඳට, හම ්‍රහ්ණනන්ට උපස්ථාන කරලා. එහම කරලා නේද තරේ තාපසිනාාසි විස්තර කළ නාගලෝකෙ විස්තරණි ඒේවාහල නහිත පිහිටාව නාගලෝකෙ එදකොට ඒ නාගොෝක හිත පිහිටි නර පින්කරරි ඒ තාපසිනාාසි ඇසුරු කරමින් ඒ පින්දහම් කරදාානමානාදී ඒ කරන ලද පුුණ්‍ය කරමයන්ගේ ලයෙන් තමයි නො මේ ඉපතිදි ලතිීන්. එත ඒක තමයි මේ විස්තර කලේ මෙතන. එතර බිරිඳත් ඒේවිදිටම ඒ ජීවිත හිටි බිරිඳ පින් කරලා. ිරිඳත් දැංගවල්ල මේ නාගලෝක පෙති ලතින්නේ ඒටිකතම දැම විස්තර කළින් දැ අපි කලින් කැහවනි නමුව දැන්ගේ විස්තරය දැන්වන්න බෝධිසිත්්‍ය වන්ට කියකිනවා ඉරස බෝධිෂත්තන් වන්සේ වදාලා ඉතින් මේ විමන තොප විසින් මේ විදිහටනල් ලබවයි ඔයයි කියපු විදිහයට පින්ඳහන් කරන ලැබුේ පුුණ්්‍ය කර්මයන්ගේ පලවිපාක දනුව කියීන පුුණ්‍ය කරර්මයන්ගේ පලවිපාක ගැ දැන ගන්න කියීනොද. ඒ නිසා යලි මේ විමානයන්හි වාසය කරන කාලේ අප්‍රමාධියෝ කුසල ක්‍රියාවන්හිලම යෙදෙන්ඩ කියවා. ඒ නිසා මේ පින්ධදාං කුසල් දහම් ිල්නම් මේ සැප ලබා දෙන්නේ ආන් ඒවම කරන්න කියෙන දැම්මේ විමානෙත් ඉඳද කියෙන. අප්‍රමාදිව කටයුතු කරන්න ෙන පින් දහම්මලට කුසල්දහමට. අන්න බලන්න දැම්වන්න පබෝධදිසි ඇතනන්සි අන සාසනාන. ඉඩවසේ නාග රජතුමා මෙහෙමකිව්වා. පඬිතුමනි යම් කෙනෙකුන්ට ආහාරපාන දෙමුනම් එබඳු මහන බමුණෝ නාලොව නැත්තාහ. ඒනිසා යලි යම්සේ විමානයෙන් වාසය කරද්දී ඒවිදියට යහපද්දවල් කරඩ මට අනුසාසන කරන්න කීනවා. ඉතින් මෙහෙ අපිට ඒවිදියටට දැන් කලින්න්න අනුසල්ලොකින්දලේ මහන බුණනට උපස්ථන කළ මෙහම ලැබවා. ඉතින් දැම් මේේ නාලෝ නෑ න එහෙමහන බනුව අපිට. ඒනිසා මේ විමානයේ වාසය කරද්දී අප්‍රමාධී වාසය කරන්නේ කොහොමද කියල මට කියන්න කියීනෝ. කොහමදන්දර්ම හැසිින් නිටවාස මහා ෝධි සැත්වයන් වහන්සේ කීනවා හා බොිසි තැන දේශනා කරනවා නාරජන තොපට මෙහි උපන් පුත්‍රයෝද තොපට මෙහි පුත්‍රයෝ ඉන්නවා ඉළඟට බරියෝද සේවකයෝද ඇත්තාහ මෙහෙම ඉන්නවා තොප ඔවුන් කෙරෙහි වචනයෙන්ද ක්‍රියාවෙන්ද නිරතුරුවම දේශ නොකර වාසය කර අන්න බලන්ද. දැම්මාන තට මේ යහපත් ගුණ ධර්මනි කිව්වා දේශ කරන්නතු වාසි කරන්න කිවවා තමන්. මන්ගේ දරුවන්ටත් බිරියන්ටත් සේවකයන්ටත් කිසිම කෙනෙක්ෙරි දේශ සිතක් ඇතිකරගන් දෙපාකිවා ඇතිකරගෙන කයින් වචනයෙන් ඒට අනු ක්‍රියා කරන්ඩියයන් දෙපාකිවා තොර සිතකාය වචනේ තුන්නම සංවර කරගෙන ඉඩකිව දේශයටුව කටයුතු කර ඇත තර මොකද නාගලෝකෙ නාගීන්ට හරිගයට තරහ යනවා රාගි හට්ට ගන්නමවා තිීයනවා කියනවා නාගේ තෙපි වචනයෙන් හා කරමෙන් මෙත් සිත රකිමින් දිිවිහිමියෙන් මෙහි සිට මින් චුතව දෙව්ලෝටයාව ඔොන්න බන් ලස්සනගතාවක් කියනවා මෙත් සිත රැකගෙන කයින් වචනයෙන් හොඳයට මෛත්‍රීංගුතුව වාසය කරලා දේශ සිත ඇති කර ගන්නතුව මෙහන් චුත වෙල දෙව්ලෝට යන්න්නක නවා එදල් වලන්ටේ නන්දැන් ඒවිදිර දේශනෝ කර මෛත්‍රියයෙන් වාසය කළත් ෛත්‍ර සිතින් කය වචනය කකිනේ සියලු ක්‍රියාවන්ගේ මෛත්‍රියම පුරද කළ මොක දෙවෙන්නේ දෙව්ලවය අන්ඩ පුළුව අලන් දේකත්වන්හසි දේශනා කළ. ඉතින් ඒ ඔරුණ නාරජතුමා මහා බෝධි සැඇත්වන්හසකි ධර්මකතා වසා පණ්ඩිතයන් ප්‍රමාද කිරීම කල නොහැක මේ පන්්ඩිතයන් ප්‍රමාධ කරන්න හොද නෑ විමලාවන්ට පෙන්වා සුභාසිත වචන අස්සවා විමලාවන්ගේ මනදල සංසිඳවා ජ සර පිතුමං යවන්නට වටීය යිසිතා මේ මේ ගාථාව කිව්වා රජ සතුට කර කියන්නේ ඒක ඇන්නේ කෝරයිවෙේ රජතුමා සතුටු කරමින් මේ පණඩිතයන් එෙට්ට ව්ඩ වටිනෝ ප්‍රමාද කරන්නතු ඉක්මනට විමලාවන්ටත් මුණගස්සල ස්වභාහිත වචන අස්ෝල ඇගේ හිත සතුටු කරලා යවන්ඩ වටිනවා කියලා හිතුවා හිතල මේ ගාතාව කියනවා බෝධි සැත්තයන් වහන්සේට පණඩිතුමන තෙපී යමෙකුට ඇමති වූයේද ඒ ශ්‍රේෂ්ට රජතෙම තොපගෙන් වෙන්ම ඒ කාන්තයෙන් සෝක කරයි. තොපයි අමෙකුට ඇමති වෙලා අනුසාාසනා කරමින් වාසය කලාදයම් රාජ්‍යක ඉතින් ඒ ශේෂ්ඨ රජතුමා තොපගෙන් වෙවීම ගැනඒ කාන්තෙම සෝකරකිරරින්නේ දැන්. දුකට පත් දැඩි ගිලන් පුරුසයාද තොපහා එක්කො සුව ලබන්නේ ඉතින් දුකට පත් එච්ච ලෙඩෙවෙච්චෙ පුරුසිෙක් වුණත් තොපෙක් එකට වයාසයකොරොත් සැපලබ නොකි නොහු බලන්න එනිසා ඔොප එක්ක වාසය කරන්න ලැබුණුත්තයයට ඒ සෝකදුක නැතියෙනගෙනෙක මේ කීවී ඊට පසේ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ කියනවා අමේ විදියට නාරජනයේ කාන්තේම පුරුදු කළ උත්තුම් සත්පුරු සයන්ගේ සස්වභාාවයක්ම තමයිකි නොබ කිව ය දැන් මෙවැනි විපත් පැමිණි කල්ලී මාවැනි ප්‍රඥාවන්තයන්ගේ වෙනස පෙනේද කියලානවා අරදර පැවුණනා අට පස්සේ මාවගේ ප්‍රඥාවන්තයන්ගේ වෙන වබට තයෙන් වනේ දැන්කේනවා. ඉතින් අද අපිට ලැබිච් කාල වෙලාම මෙතතිකින් නිමාවට පත්ෙනවා බලන්ඩ පින්වන්න අප මහා බෝධිසි අ්‍යන්සක ප්‍රඥාමි. තියනිසා අපි මේ උතුම් බිදුර පඩිතු මන්ගේ ප්‍ර්ඥා මහිමේ ගැන අපි හිත පහදවාගම උන්නහසේ බලන්න මේ සියලු දෙනා ධමනය කරවා. දැමාන මේක අපිට සාමාන්‍යයෙන් අපි හු නොලැබෙන විස්තර හඬ ලැබෙනවා නාගලෝක විස්තර ද මේ යක්ක්ෂයන්ගේ විස්තරණි එතද බාන් උන්නාසේ මේ මනුස්සලෝක මිනිසන්ට පමණක් නොවේ නොපැෙන ලෝකේ නාගයින් යක්ෂීන් නාදී නපුරු ගති ඇති ඒ අය පවා දමනයකර නොදධරමය තුළින්. ඒ නිසාම වන්නාසේ විදුර පඩිතුම හැට පසිද්දවුණි. එනිසා පණ්ඩිත බවට පත් වූ මහා ප්‍ර්ඥාවකින් උතුම් නුවනින් සියලු දෙනා සුවපත් කරමින් මේ ධරමයන් සම්පූර්ණ කමින් වඩින අපගේ මහා බෝධිසිර්ත්තයන් වහන්සේගේ උත්තුම් මේ ප්‍රඥාාව හිමේ ගැෙන අපිත්හිත පහදවාගෙන ඒ පාරමි සම්පූර්ණ කරමින් විශිෂ්ට ප්‍රඥ්ඥාවකින් යුතුව සම්බුදු බව ලබා දහම් දෙසු ඒ සසුන් වහන්සේ සරණගිහිල් ඒ උත්තුම් දර්මේම අපිත්්‍රවනය කරකර අපිටත් ඒ ධර්මය තුළින් ඒ ප්‍රඥාව උපදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ දහම අවබෝධ කරගෙන සියල දුකින් අත්මි දෙඩ මේ ඇසුාව දහම් කරුණු අපිහැම දෙනාටේ කාන්තෙෙන්ම ඒත්තු උපකාර වෙත්වාසාදු සාදුසාදු පුුණ්්‍යයානු මෝදනාව. අද දින ජාතකමයට සහම් දේශනාවව සඳහ අනුග්‍රහ දරමින් උතුම් පින්දරැස්කරගත්තේ මේ පරලෝගයේ බියල් කල්්‍යයාානවති මෑණියන්ට වන්සාධිපතිගේ සිරීසිල්ලවාපානන්ට පතිරන ෑනයන් ඇල්බට් ක අනන්ගර පියාන් කියන ඒ දෙ මවපියන්ට පින් අනුමෝදන් කිරීම පිස ඒ එංගලන්තයේ පදිංචි දූදරු දෙපලත් ඒ මුණුපුරාකෙන් ඒ පින්හත් සියලි දෙෙන විසින්. ඉති ඒ පිංවතුන්ගේ මූලි කරමුණ තමයි ඒ දෙමෝපියන්ට මේ සියලු පින් අනුමෝදන් කරන්න බලාපොරෘත්තියව කියලා. ඉතින් ඒ අරමුණ මුල් කරෙන ඒ පින්වත් හැම දෙනා විසින් සිදුකරගත්ත උතුම් ධර්මදානමේ පුුණ ධර්මයම් පලම අපි සියලු දෙවන්ට අනුෝදන් කරම. දමිදාන සතර වරන්දේවරුන් ඇතුළ සදවාසි දෙවියන්ටත් ්‍රක්්මකායක දෙවියන්ටත් සුමන සමන් දෙවියන්ගතුළ පොවාසි දෙවියන්ටත් දායකත දර පින්වතු ගිෂ්ඨ කාමි දෙවියන්ටත් අනුමෝ දංම මෙත්වා දෙවියෝ දිවි්‍යසේසිරිං අඩෙත්තා දෙවියන්ගේ දහර්මි කුපකාර ආරස්සාාව.എංගලතේ පදිංචచේ දූ දරු දෙපලේ මොුණුපුර ඇතුළු එ පවල සියලු දෙනාටත් ධර්ම හැසිරන හැම දෙනාටත්. උත්තුම් යහපතය හැසිරන්න සලසත්වා සියලු දෙවියන්ටත් උතුම් ධර්මාව බෝධී පිණිසමේ පින් උපකාර වෙත්වා සාදු සාධ සාධ ඒගේ මැස්කරගත් සියලු පුන්නේ ධර්මයක්න් හම න උතු දර්ම න කො කියද න ත ගුර දවත් ලොක ම ච අන ෝදග ද ග පත් හ දී ගයි සන්පත්මල බේවා ඒවගේ මහම වුණ වාසිරටලවාසි ෞතම සසුනේ පිළිියත් ොුණන සගරුන් අනගාරි කාමෑණයන් න්සලාලට මේ සියලු පින් අනුමෝදංන්න. දුක් නිරෝගගේ සුව පත් ාවි සැලසෙත්වා ඒ පින් තුන් ආ සල ඇතු සල්ලු දෙනනාට සුවසේ ධර්මාව බෝධී ලබන්න මේපින්ං පකාර වෙත්වා සාදු 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 රැස්කරගත සියලු ධර්මදාානමේ පුුණ්‍ය ධර්මයන් මේට වසර හයකට පෙපාමන පෙරමිය ගිය. බියල් කල්්‍යානවති මෑණියන්ට වසර දහතුනකට පෙරමියගිය, වන්සාධිපතිගේ සිල් සිිල්වා අපපයාානන්ට වසර දෙකට පෙරමියගිය. ස්ෝමාාවතී පතිරණ මෑනියන්ට වසරකට පමණ පෙරමියගිය. ඇල්බට් කනංගර පියානං ඇතුළ එසි දෙමවපියන්ට මේ පින් අනුමෝදං වෙත්වා අනමෝදං එ යගේ පරලව ජීවිත සැපේට පත්තෙත්වා සුවපත්තෙත්වා සසරදුකින් මිඳීම පිනිසත් මේ පින් උප කාරවෙත්වාය වගේම. එගලන්තේ පදිංච දූ දරු දෙබල මුුණුපුර ඇතුළේ පවුල සියලු දෙන අනමින් අනන්ත සසර පුරාවටත් මේිය ගිහින් පින් බලාපොෘත්තින සියල ඥාති වර්ගයාාටත් මේ පින් අනමෝදංගල. ඒගේ පරලොව සැපේට පත්වෙෙත්වා ඒ සියලු ඥාතීන්ට සසරුදු කිමිදීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා සාදු 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 ඒවගේ උතුම් පුුණණ ධර්මය අද මේ ධර්ම දේශනාවේ දායකත්තේ දරු එංගලන්තේ පදිංචේ ද දරු දෙපළටත් ඒේ මනුපුරටත් අනමෝදං වෙත්වා ඒගේ මේ පින්කමට යිකත් ෙරුවේ පවල සියලු දෙනාටත් අනුමෝදංන්න ඒ හම දෙනාට නිදුක් නිරෝගිසූ පත් හවිදීර් ගශ සම්පත්ම සැලසෙත්වා පින් අත් හැම දෙනා කරන ධහරමිකරැක රක්‍ෂ කටයේතය මොන පුරාගේ අධ්‍යාපන කටයතු. අනාගත බලලාපොරොත්තු සියලු දේෂ්ට වේවා තවතවත්මන යඋත්තුම් පින්කං කරගෙන මනස්ස ජීවිතය උතුම් දම හැසිරෙන්න්නත්. පිනට දාමට කුසලේට උපකාර කරන කලනමිතුරන්ගේ ඇසුම සැලසෙත්වා මනුස ජීවිතය හපත්ම වේවා. පරලව සුගති ගාමී වේවා උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් අත්මිදීම පිසත් මේ සියලු පින් හැම දෙනාට මෙක ලෙස උපකාර වෙත්වා සාදු සාධ සාධ ඒවාගේ සියල පුුණ ධර්මය සදධාමාසික ධර්මදාන සාමාජික පින්ංගොතුන්ට ලක්කරු ගංග දිලේ ්‍ර්ධරපවාහිනයේ සේකන හැම දෙෙනටත් මේ වඋතුම් ධර්මය ශ්‍රවණය කරන ට ලොකවා සියලුට අනමෝදංන් හැම දෙනට නිදුක් නිරෝගී සූපත් භාවිංයතු ඒ පින් කටේුතුුවසේ කරගෙන ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න මේ සියලු පින් උපකාර වෙත්වාසාදුසාදුසාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි නමුෝ බුද්ධහය. ජෝතක මීහිරා.